කියනවනම් මේක JVP වැඩක් කියලා ඒකට ඔබට එකතු කරන්න විවිධ කාරණා ඇති. හැබැයි මිට සුළු මොහොතකට කලින් මේ බලපු වීඩියෝ එකේ ඉන්නේ මේ රටේ වතු කරේ ජනතාව. ඒ තරම් විශාල සංඛ්‍යාවක් පාරට බහින්නේ සමගි ජන බලවේගයේ ක්‍රියාවලියකට අදාළව ඒත් ජනාධිපතිවරයාට විරුද්ධව. මොකද්ද මේ සිද්ධ වෙමින් තියෙන තත්ත්වය කියන දේ බොහොම පැහැදිලිව තේරුම් ගැනීම ඉතාමත් අත්‍යවශ්‍යයි. මොකද ජනතාව පාරට බහැලින් හැමෝම JVP නෙමෙයි. මේ මොහොතේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බරපතල ආකාරයේ අවදානම්කාරී තත්ත්වයක් මතුවෙමින් තිබෙන බව ඇයි පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දුලට තේරුම් යන්නේ නැත්තේ? හැරෙන අතට වචන දාලා වචන තොරන් ගහලා මේ කරන කතා ඇතුලේ තියෙන භයානකකම ඇයි තේරුම් නොගන්නේ? මහින්ද රාජපක්ෂ කියන්නේ පරිණත දේශපාලඥයෙක්. ඇයි මහින්දට මේක නොතේරෙන්නේ? ශ්‍රී ලංකාව තුල තත්වය නරක අතට හැරමින් පවතිනවා. ආර්ථික අර්බුදයට එරෙහි ජනතා විරෝධතාවල නිරත වන පිරිස් පිළිබඳ සාමකාමී ක්‍රියාමාර්ග අනුගමනය කරන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය රජයට දැනුම් දෙනවා. මේ ආර්ථික අර්බුදය නිසා පීඩාවට පත්වලා ආතතියෙන් ඉන්න ජනතාව මර්ධනය කරන්න ආණ්ඩුව විවිධ නීති අනපන තරහ කටයුතු කරනවායි සමීපව අප නිරීක්ෂණය කරමින් ඉන්නවා. ලංකාවේ ආර්ථික තත්ත්වය අයහපත් වීම නිසා ආහාර සහ ඉන්ධන හිඟයක් ඇති නිසා විදුලි විසන්ධි කිරීමේ කාලය දීර්ඝ වී ඇති නිසා රටවැසියන් විරෝධතාවලට පෙළඹී සිටින ආකාරය නිරීක්ෂණය වන බව ඔවුන් පැහැදිලිව කියනවා. මෙච්චර ජනතාවත් එක්ක ඉන්න ජොන්ස්ටන්ලාට ජනාධිපතිට එවැගේම අගමැතිට ඇයි නොතේරෙන්නේ? ලංකාවේ ආර්ථික තත්ත්වය බරපතල ආකාරයෙන් අයහපත් වීම නිසා ආහාර ඉන්ධන හිඟයන් පවතින නිසා විදුලි විසන්ධි කිරීම වැනි දීර්ඝ තත්ත්වයන් නිසා රටවැසියෝ විරෝධතාවලට ගිහිල්ලා. මේ කියන්නේ ලංකාව ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය. ඒ නිසා මේ තත්ත්වයන්ට කලකිරලා ජනතාව විරෝධතා පාමින් ඉන්නේ. ජනතාව වඩාත් ප්‍රචණ්ඩකාරී වෙන්න කලින් ජනතාවගේ ඉල්ලීමට කන් දෙන්න රාජ්‍ය අනිවාර්යෙන්ම මේ අර්බුදය විසඳන්න මැදිහත් වෙන්නට ඕනේ. බොහොම පැහැදිලි ප්‍රකාශයක් එක්සත් ජාතීන් මේ වෙදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරලා තියෙනවා. ඉතින් මේ දේවල් දේශපාලනික කාරණා නෙමෙයි. මේ බලය ලේ විලක් බවට පත් කරන්නට යාම නම් බරපතල ඛේදවාචකයක් විදිහට තමයි අපි නම් ඉතාමත්ම දනුම් දෙන්නේ. ඔබ විශ්වාස කරන්න මේ සියලු දේ අතර මුදල් ඇමති මහ බැංකු අධිපති මුදල් ලේකම් කවුරුත් නැතුව බිලියන 119ක් අච්චු ගහලා මෙහෙම කියන්නේ හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන්. ඔහු කියනවා කැබිනට් බලතල සහිත මහ බැංකු අධිපති කෙනෙක් රටේ පත් කරගත්තා. අජිත් නිවන් කබ්දාල් පත් කිරීමෙන් පස්සේ අච්චු ගසපු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 443ක්. මුදල් ඇමති මුදල් ලේකම් මහ බැංකු අධිපති රාජ නිලධාරීන් කවුරුත් නැතුව වත්මන් රජයේ බලයට පත් වෙලා 2020 ජනවාරි පළවෙනිදා ඉඳලා මේ දක්වා රුපියල් බිලියන 1774ක් අච්චු ගහලා තියෙනවා. ඉතින් කොච්චර නම් ඛේදවාචකයකද මේ ඉන්නේ? මේක පක්ෂ දේශපාලනයේ ඇතුළත විසඳගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. මේ තත්ත්වය බරපතල ඛේදවාචකයකට ගමන් කරමින් සිටින්නේ. මේ වෙද්දී පාසල් වලින් විරෝධතා එන තැනට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ඛේදවාචකයේ බවට පත්වන්නේ මේ ඉන්න හැම මිනිහෙක්ම JVP කාරෝ නෙමෙයි. ශ්‍රී ලංකාව ඉතාමත්ම බිහිසුණු තැනකට ගමන් කරමින් ඉන්නේ. අපි ලොකු කැක්කුමකින් මේ ගැන කියන්නේ. ඒකට හේතුව මේ රට මේ විදිහට වැටෙන්නට අවශ්‍ය නැහැ. තවත් ඉතාමත්ම සුවිශේෂී කාරණයක් අපි ඔබට හෙළිදරව් කරනවා. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත මැයි මාසේ මාර්තු මාසේ වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 1.9ට පල්ලෙහාට බැල්ලා. ශ්‍රී ලංකාවේ ෆොරින් රිසර්ව්ස් ගත්තහම මේ තත්ත්වයන් එක්ක අධ්‍යයනය කරලා බලනකොට ශ්‍රී ලංකන් ෆොරෙක්ස් රිසර්ව්ස් ඩ්‍රොප් ටු US $1.9 බිලියන් ඉන් මාර්ච් 2022. මාර්තුවේදී මේ තැනට පල්ලෙහාට වැටිලා ශ්‍රී ලංකාවේ විදේශ සංචිත මිලියන 372ක් සිට බිලියන 1.9ක දක්වා මේ පහතට වැටි රිසර්ව් ඩ්‍රොප් 372 මිලියන් US ඩොලර්ස් ටු 1.9 US ඩොලර්ස් as money continue to be printed and to keep rates down. මේ දිගින් දිගටම මුදල් අච්චු ගහමින් තමයි මේ දේවල් සිදු කරමින් තිබෙන්නේ. ඒ නිසා උද්දමනය වේගයෙන් වැඩිවීම අපට නවත්ත ගන්නට බැහැ. ඒ නිසා මේ තත්ත්වයන් තේරුම් ගන්න නැතුව ඇයි මේ ක්‍රියාවලියෙන් දියත්වන්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ශ්‍රී ලංකාවට මේ විදිහ උපදේශන සේවාවට සූදානම් වෙලා ඉන්නේ. හැබැයි ඔවුන්ට සාකච්ඡා කරන්න ක්‍රියාවලිය දියත් කරන්න මුදල් නැමැතිවරෙක් නැති ප්‍රශ්නෙක ඔවුන් ඉන්නවා. ඉතින් මේ නිසා මේ තත්ත්වයන් සියලු දේ තේරුම් ගත්තහම foreign reserves at 1.9 billion US dollars are about 1 month of reserves. Of this, about 1.6 billion US dollars is from the Chinese swap.
බිලියන් 1.9ක් තියෙන සංචිත වලින් බිලියන් 1.6ක් සම්පූර්ණයෙන් තියන්නේ චයිනීස් ස්වැප් එක. එතකොට කොච්චර නම් අපේ සංචිත පල්ලෙහාට බහැලාද? මේ සංචිත ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ රටකට මාසයකයි ප්‍රමාණවත් වෙන්නේ. ඉතින් තවත් මොනවද මේ කයිවාරු ගහමින් මේ කරන දේවල්? මේවා GDPද? මේක සමගි ජන බලවේගයේද? මොකද්ද කියන දේ අදාළ නැහැ. අපි මූණ දෙමින් ඉන්න මේ ඛේදවාචකයේ කොයිතරම් දරුණුද කියලායි තේරුම් ගන්න නැත්තේ. महिंदर तेरेनो महिंद के देशपालने परिणत मनुष्य ऐ मे रट मे तर गमन करीलती मेक बर्र पतल केदवाच क्या मेक कोलवर वेद गेल हितागन बेरी तरह बरपतल प्रश्न मे वेदि श्रीलंका वट अत्यावश्य औषध वेल बरपतल हिंगियान पवती मतकतियागन श्रीलंका व अत्यावश्य आहार द्रव्य वेल हिंगेक अत्यावश्य औषध वेल हिंगेक तीनों मे वेदि रोहाल आवश्यक औषध वेल बरपतल प्रश्न मून दिन सिद्धवेला तीन श्रीलंका औषध वेल सीट असुवा संपूर्ण आनयनिक औषध तीन मे वेदि डॉलर संचित हीन विमत आर्थिक अर्बुद बरपतल अर्बुदेकटे फार्मसिटिक रजे रोहाल हरिम अमारे रजे जीएमओ आंडूल खड़े जीएमओ नोने मीसुगला जीएमओ मे वेदि बरपतल प्रश्न तीनों कारण मेक किसी दबस सिद्धवे कारण नवेकन कारण इंडिया दीलती डॉलर बिलियन क्रेडिट लाइन डॉलर बिलियन देशीय अत्यावश्य औषध द्रव्य इंडिया गेन कारण अर्हवाद मे अम्मक पूर्ण करवश्य मे रट को नवतीवी दिल हितागन बेह अदा मुदल नह අදටත් වෙල නැමැති කෙනෙක් නැහැ මොකද්ද මේ රට ගෙනියන්න තැන මොකක්hari වැඩපිළිවෙලා හදන්න මහ බැංකුව අධිපති විදිහට නන්දලා වීරසිංහ මහත්තයා ගේනවා ඒක ප්‍රශංසනීයයි අදින්දිමාඩ් කබ්රාල්ලා මෙච්චර පිස්සු කෙලිනකොටත් කිසිම දෙයක් නැතුව බැසිල් රාජපක්ෂ මෙච්චර පිස්සු කෙලිනකොට කිසිම දෙයක් නොකර ඉඳලා දැන් මේ ආනයනික විසඳුම් හොයනවා කුමාරස්වාමිලා වගේ ආර්ථික පර්යේෂක මේ රටවල වල ඉන්න ඕනේ මේ මිනිසුන්ගේ උපදෙස් ගන්න ඕනේ ලෝකෙ ගොඩගත්තේ එහෙමයි කොහොමුණා දැන් මේ තියෙන තත්ත්වයේ අනුවන ඉදිරිය බොහොම භයානක බිහිසුණු තැනකට ගමන් කරමින් ඉන්නේ. ඒකට විසඳුමක් නොගෙන තවදුරටත් බලය අල්ලගෙන ඉන්න කටයුතු කරනවා කියන්නේ ජනතාව තවත් කුපිත කරවන එක. අපි මේ වීඩියෝ හරහා ඔබව අවුස්සනවා නෙමෙයි. අපි මේ වීඩියෝ හරහා ඔබට කියලා දෙන්නේ ඇත්ත කතාව. දැන් සමහර ආණ්ඩුවට රෙදි නැතුව කඩේ ගිහු මාධ්‍ය කතා කරන හැටි කොහොමද? අම්මේ මලින් උපන්න වගේ කතා කරන්නේ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මාර ලොකු ප්‍රශ්නයක් මේ හැම දෙයක් ඇතුළෙම තියෙනවා. ලංකාවේ රුපියල මේ වෙද්දි බරපතල හීනවීමකට ලක් වෙලා US ඩොලර් එක 309 319 අතර තැනකට බැංකු පද්ධතිය ඇතුළේ ගමන් කළා. ඉතින් මේ උද්දමනේ කොතන ගිහින් නතර වෙයිද? ලෙබනනයට hina වුණු අපි ලෙබනනයට වඩා අන්ත තැනකට වැටෙමින් සිටින බව ඔබ කවුරුත් බොහොම හොඳින් තේරුම් ගන්න කියන එක තමයි අපිට ඔබට මතක් කරන්නට තිබෙන්නේ.